හයි සෝල්ජර්ස්. ඉතින් iOS 18 developer beta preview එක අපි කොහොමද දාගන්න කියලා මීට කලින් අපි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් එතනදී අපිට සාමාන්‍යයෙන් Apple developer account එකක් ඕනේ මේක දාගන්න. ඒ වගේම ඒක developer preview එකක් විතරයි. සාමාන්‍යයෙන් හැම phone එකකටම දාගන්න එක මම recommend කරන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. හැබැයි දැන් iOS 18 වල public beta version එක release වෙලා තියෙන්නේ. දැන් ඕගලන්ට ඕගලන්ගේ phone එකට මේක දාගන්න පුළුවන් public beta version එක වශයෙන්. ඉතින් මේකට කිසිම developer account එකක් අපිට අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට අපේ phone එකේ මේක දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕගලන්ටත් කැමති නම් ඕගලන්ට මේ iOS 18 public beta version එක ඕගලන්ගේ phone එකට දාගෙන iOS 18 September මාසේ එන්න කලින්ම ඕගලන්ගේ phone එකේ මේක experience කරන්න අනිවාර්යයෙන්ම ඕගලන්ට මම කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. ඉතින් වීඩියෝ එක බලන කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහලට YouTube channel එක bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක sponsor කරන්නේ IKEA phone recorder app එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ගේ iPhone එකේ ඔයගලන්ට ඔයගලන්ගේ phone record කරන්න අවශ්‍ය නම් සාමාන්‍යයෙන් ඔයගලන්ට ඒක කරන්න බෑ default. ඉතින් ඔයගලන්ට IKEA phone recorder කියන app එක පාවිච්චි කරලා ඔයගලන්ට ඕනෑම call එකක් ඔයගලන්ට record කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට එන incoming call එකක් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔයගලන් call කරන outgoing call එකක් වුණත් කමක් නැහැ. ඕනෑම call එකක් ඔයගලන්ට ගොඩක්ම ලේසියෙන් record කරලා ඒකක් save කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයගලන්ගේ phone එකේ. ඉතින් description එක ඔයගලන්ට මේ app එකේ link එක හොයාගන්න පුළුවන්. එතනින් ගිහිල්ලා මේ app එක download කරගෙන ඔයගලන්ට use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම සති 3ක් වගේ මේ iOS 18 වල developer preview එක පාවිච්චි කරනවා. ඉතින් මට ඒ තරම්ම ලොකු bugs මගේ phone එකේ බලා ගන්න බැහැ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට beta version එකක් install කරාට පස්සේ අපේ phone එක ටිකක් heat වෙනවා පාවිච්චි කරනකොට. ඒ වගේම අපේ phone එකට lag වෙනවා වැඩි. හැබැයි මේ iOS 18 වල අපිට ඒ තරම්ම ලොකු lag වීමක් බලා ගන්න බැහැ මගේ phone එකේ. ඒ වගේම heat වෙන එක නම් මගේ phone එකේ බලා ගන්න බැරි වුණා. ඉතින් දැනට අපිට මේකේ beta version එකේ updates 4ක්ම අවිලා තියෙන්නේ. ඒ වගේම public beta version එකත් release වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ගොඩක් safe විදිහට අපේ phone එකේ මේ iOS 18 වල beta version එක දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ iOS 18 beta version එක දාගන්න කලින් ඔයාලගේ phone එක charge කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම iPhone 10R ඒ වගේම 10S සහ ඊට පස්සේ ආපු phone වලට තමයි මේ update එක support කරන්නේ. ඊට කලින් ආපු iPhone 10, iPhone 8, iPhone 7 මේ වගේ phone වලට මේක දාගන්න බෑ. ඒ වගේම ඔයගලන්ට iPhone SE 2 එකක් තියෙනවා නම් ඔයගලන්ටත් ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ ආපු හැම phone එකකටම මේ iOS update එක වැඩ කරනවා. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ settings වලට යන එක ඔයගලන්ගේ phone එකේ. ඉතින් ඔයගලන්ට බලපු ගමන් තේරෙනවා ඇති මගේ settings සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ phone එකේ දැනටමත් iOS 18 developer preview එක run වෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන settings වල ගොඩක් clean ගතියක් මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන settings වලට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් general කියලා option එකක්. ඉතින් මේකට ගියාට පස්සෙත් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම වෙනස් page එකක් බලා ගන්න පුළුවන් කලින් තිබ්බට වඩා හත්පසින්ම වෙනස් මේකේ තියෙන page එක. ඉතින් මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් software updates කියලා එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් beta updates කියලා එකක් තියෙනවා. මේකේ තියෙන automatically updates කියන එකට පල්ලෙහැයි. ඉතින් ඔයගලන් ඒක click කරලා ඔයගලන්ට අවශ්‍ය update එක මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ඔයගලගේ phone එකේ තියෙන iOS 17.6 වල public beta version එක සහ ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතන iOS 18 public beta version එක. ඉතින් මම දැනටමත් developer beta profile එකක් දාගෙන ඉන්න නිසා මට මේකේ developer beta profile එකක් පෙන්නනවා. ඔයගලන්ට අනිවාර්යයෙන්ම public beta version එක පෙන්නනවා මෙතනදී iOS 18 public beta version එක. ඉතින් ඔයගලම මේක select කරලා මේ phone එකේ back වලට ගිහිල්ලා ඔයගලන්ගේ phone එක ඔයගලන් refresh කරාට පස්සේ iOS 18 public beta version එක ඔයගලන්ට පෙන්නනවා update කරන්නද කියලා. ඉතින් ඔයගලන්ට එතනින් මේක update කරගන්න බුණ හැකියාව තියෙනවා. ඉතින් මගේ phone එකේ දැනට ඒක පෙන්වන්නේ නැහැ. මොකද මගේ phone එක දැනටමත් මම iOS 18 වලට update කරලා තියෙන නිසා මට ඒක ආපහු update කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයගලන්ගේ phone එකේ මේකේ තියෙන beta updates කියන එකට ගිහිල්ලා iOS 18 public beta එක select කරාට පස්සේ මෙන්න මේ software updates කියන page එකට ගිහිල්ලා මේක refresh කරාට පස්සේ automatically මේ update එක පෙන්වනවා ඔයගලන්ට ඒක install කරගන්න පුළුවන් මෙතනදී. ඉතින් මේ update එක install වෙන්න ටිකක් වෙලා ගන්නවා කොහොමත්. ඉතින් ඔයගලන්ගේ internet connection එක අනුව මේක වෙනස් වෙනවා මේක update එක වෙන වෙලාව. ඉතින් සාමාන්‍ය මේ update එක install වෙන්න ටිකක් වෙලා ගන්නවා. ඉතින් මේ වගේ තමයි ඔයගලන්ගේ phone එකටත් iOS 18 public beta version එක දාගන්නේ. ඉතින් මේ iOS 18 වල තියෙන features මොනවද කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා දෙනවා. ඔයගලන්ට ඒ ටික බලලා ඒ features මොනවද කියලා ඔයගලන්ට දැනගන්න පුළුවන්. ප්‍රධානතම features ටික මම ඔයගලන්ට ඒ වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. ඔයගලන් මේක දාගත්ත නම් අනිවාර්යයෙන්ම පල්ලා comment කරන්න.
මේ පබ්ලික් බීටා ඔප්ෂන් එක ඔයගලගේ ෆෝන් එකේ වැඩ කරනවද කියලා. ඒ වගේ මේකේ ඔයගලන්ට කැමති ෆීචර්ස් මොනවද ඒ හැමදයක්ම පාල්ලා කමෙන්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහලට YouTube channel එක. අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.